ජස්ු පේටය ආදරණීය අම්මේතාත්තේ අතරන්දේ පතේ දෙවියන් වහන්සේගේ වච්චනය බෝමාව පණගන්නනවා. හුස්ම දෙෙන. ජීවිතය දෙවා. අපිසුල මහතකු ාස්ත්‍රණන ස යිඩ දෙෙම ජීවමාන ස්වාමිණි බ වහන්සේ වච්චනයානෝ. වහන්සේ අපි ජීවත් කරවන්නේ බලාපොරොතු දල් වන්නේ. පොරොන්දු ඉටතුු කරණ වියන් වහන්ස වහන්සේ ස්වාමි. එනි අපි තුළ තියන්න බලාපොරොත්තු බිඳවැටම්. අපි තුළ තින ජීවිත කඩාවැටීම් ජීවිත කඩාකප්පල්වී ජීවිත ව්‍යාකූලවීම් ජීවිත අන්දකාරයන් තුළ බවහන්සේ පසමඟ ජීවත්තමින් අප ගමන තු බහන් සිදිරිට ගෙනියන බව දකින්න අපේ දෑස් විවෘත කරන්න. ඇදහිල්ලේ දෙනත බවහන්සේ තුළ සවිමත් කරන්න ස්වාමිණි. මායාාව රැවටීමට යටනොවී ඔබවහන්සේගේ ක්‍රියාකාරිත්වය අදදවස්සේ අපේ ජීවි තුළ දකින්න ඔබව වහන්සේගේ ප්‍රාණයානන්ගේ ශුද්ධාත්ම බලය අපිට දානය කරන්න ස්වාමිනේ අමෙන්. ඇතටම ආද්‍රණී අම්්‍යේතාතය දේ පොතේ දෙවියන් වහන්සේගේ වච්චනය තුළ ජීවත්වෙන ජනතාව එමන පුද්ගලයා පරණගස්සුමේ නම් කරනවා අනවිම් කියලා. දේව දිලින්දා කියලා. මේ පරණගිවසු මේ අනවිම් කියන වචනය හිබරු භාසාාවෙන් යොදාගන්නේ. දෙවියන් වහන්සේ මත යැපෙන. අපි ඒකට නවගියවස්ස මේ කිරසු හසයේ කෙනවා දෙවියන් වහන්සේගේ කුඩා රැල බියනොුවන්න කියල කිසු සහන්සේ කියෙනවා. දෙවියන් වහන්සේ මත යැපෙන ජීවිත ක්‍රමය අනවිම් මධ්‍යහත්මය කියලා කියන එෙමන ම් දෙවියන් වහන්සේ මත සීනසියක් යපෙන දේව දෙලින්දා. දිලඳදුකම කියන්නේ ලස්සන දෙයක් නෙමේ. දෙවියන් වහන්සගේ සලස්සුම නෙමෙයි දිලෙදුකම. දුක්වි දෙන පීඩාවිදින සූරාකෑමට ලක්වීම දේව අභිමතය නෙමේ. ඒක මිනිස්සු හදාගත්ත මේ තියන දන්නපති ක්‍රමය තුළේ ඇතිවෙච්ච ඉත්තාමත් අවාසනාවන්ත මිනිසාගේ පාපේ ප්‍රතිඵලයා. නමුත් දෙලින්දා කියන්නේ ඒ දෙවියන් වහන්සේම විශේෂයෙන් තෝරගත් මිනිසෙක් ස්ත්‍රීිය හේතුව දෙලඳු කම මිනිසාවිසි නිර්මාණය කරගත්ත පාපය විපාකයක් විදියට පීඩාවිදින්න. වින්දිත වෙලා ජීවිතේ සුරහ කෑමටලක් වෙලා ජීවිතේ සාමාන්‍ය අවශ්‍යතාවයන් අහිමිවීම් ඇතුළේ පීඩාවිදීම ජේසුට ඉසන්න බෑ එකයි කියන්නේ මම කුසගිනිව සිටයමි සාගිනිවසිටයමි පිපාසව සිටයමි. ඒ උන්වහන්සේගේ හඬ අදරම්්‍යතාතයේ දුවේ පුතේ එනිසා ෆ්‍රරන්සිස් යුද්ධෝතම පාවහන්සේ ෆතෙල්ලෙ තුත්ති එමනත් නම් ඔල්ලා බ්‍රදස් එමනනම් සියල්ලෝ සොහයුරෝ කියන විශ්වලය කනේ මේ පිළිබඳ විතා ගැමුරින් කතා කරනවාිද මෙෙහි කර දවසින් දවස්ස මුකක්ද උන්වහන්සේ මේ පිළිබඳව අපිට කියන්නේ කියන දේ. අද මේ යුගයට අද දවසේ ෆැන්සි ශුදෝතම පාපහන්සේ තුළින් දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. අපි ඔක්කෝම සියල්ලෝ සොහොයුරෝ. සියල්ලෝ සොහොයුරෝ කියන අදදකීමට ඇතුල් වෙන්න පුළුවන් දේව දිලින් දෙක්. වීමේ පිපාසිය තිනට මොකද දේව දිලින් දෙක් වෙනවා කියලා කියන්න මේ වැරහැලියඳ ගැෙන අයිෝ කන්න නෑ බොන්න නෑ කියලා නිකං බාහිරෙන් දිලඳුවීමක් නෙමේ දිළඳුවන්න අවශ්‍ය නෑ හතුවත් දිලින්දුකම දෙවියන් වහන්සේ මවපු දෙයක් නෙමෙයි. අපි ගොඩක් වෙලාට කිතුනුවන් හතනව අනේ දුක්විදිීනය දෙවියන් වහන්සේන අපි කැඳවලා තියන්නේ දුක්ම දින්න ඇතුව කෝහමද ඉතින් ජීසුත් කෘෂයයක් කරන් කර ේතියාගෙන කියාන ඉතින් මත් දුක්වෙ දින්න ඕන නෑ අම් ේතාතයද්ේපුත දුක්විඳීමේ අධ්‍යාත්මය දෙවන් වහන්සේ කවදාවත් ඒ අනුමත කරන්නේ නෑ. අපි දන්නවා උත්පත්තිපොතේ ආරම්භේමුන් වහන්සේ කියනවා මිනිසාට අවශ්‍ය සියල්ල ලබාදීලා මිනිසා සතුටින් සිටීමයි සුගති උද්‍යානය කියනෙ සංකේතාත්මක තේරුම. එතකොට මේ පාරාදීසේ ජීවිතය පාරාදීසේ ජීවිතය කියලා කියන්නේ සියල්ල සතුට ප්‍රීතිය නිදහස බුක්තිවිදිීන තැන. එහනම් උන්වහන්සේ කාර් කවුරුත් දුක්විදිනවට දෙවියන් වහන්සේ කැමති නෑ. මේක හොඳට අඳුනගන්න අවශ්‍යයි සුදදු යිල සසාදවසක පොත හතලස් තුන්වනි පරිච්චේද දහත්ුවනි ගතය යිබල අරගන පෙර ගම අපි දනස වච්චනයත්තක මේක කරන්න මේ මෙනෙහහි කිරීම කරන්නන්නේ නිසා සුදු යිබල පුොලන අතට ගන්න බයිබල පෙර ග පරලනන් පෑන ක මන නම් හයි යිට රක ට ඉක් කැ ගන්න මක්තියාගන්නහි දනස වච මත කගන ගන්න ජීතය ජියසු කියනවා. ඒ අර පොලොේ ගැමුරට කැනීම් කරලා හොඳ කළුගල් පර්වතයක් මත හදන ගයක් වගේ. හොඳ පදනමක් මත හදන ගයක් වගේ ශක්ති සම්පන්නයි. වැලි තලාවේ හදන නිවසක් දෙවියන්වහන්සිේගේ වච්චනය ම දෙ වවන්සේගේ පොරොන්දු මත ජීවත් නොවෙන ජීවිතය කොච්ච ලස්සන්ට ගොඩ ගැහුවත් ඒ එක් සුලි සුළගින් කුණනාාටුවකින් එක එක ජීවිත පශ්නයකින් කඩා බිඳ වැටල සුන්නා දයිල් වෙලා යන. දසර පොත ිස්තුග නි පරිචිද පෙරලගම හටුව ගන්තය යති රක්කඳ ගන්න මාත්තක කියවමු. එහෙත් සමදානෝ මෙසේ වදාරණ සේක. පසුගියදේ සිහි නොකරන්න. පෙරවූදේ ගැන කල්පනා නොකරන් බලන්න මම අලුද්ධයක් කරන්නේමේ. එය දැන දුටුේ නුමලාටය නොපෙනේද. මේ වචින පැල්ල ගම දස් විසයකත් ආරම්භයත් සමගම අවුද්දේ. වහන්සේ දෙන පොරොන්දුව මොක්ද උනාන්සක කියන්නේ බලන්න මම අලුදධයක් කරන්න මේ. අයිවිල් මේ තිංස් නියව් වඋනාන්සේ කියන මම අලුද්ධයක් කරන. එතකොට මේ සමාජයේ අපි ගොඩාක් වෙලාවට දුක්වෙඳන එක හේතුවක් තමයි අපි ජීවත් වෙන්නේ එක්කො අතීතයට බර වෙලය කියන්නේ අනයාමාව දාළ ගියා. අයයෝ මට දැන් ජීවත් එෙන්න්න බෑ. අයියෝ එයා තමයි මට එහෙම සලකුවේ. අනී මගේ ස්වාම්පුරුෂයගේ අම් මාව පිළිගත්ත නෑ ම බැඳලා මුල් දවසගෙදට්ටෙන දවසේ. ඒ මගේ නෑනතමයි මට වෙනස්කමක් කරේ මේ අවුරුතු ගානක් මේක හිතේ තියාගෙන 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 පසුව පැසව ඉරවස්ස කන්තිගයාාම ස්වාම්පුරය බිරිඳැ බැනගන්නකොට මොනහද බනින්නේ දැම ස්වාම්පුෘෂි ඩපාඩුව බිරිඳ ැඩුපාඩුව මේ ඔයාගේ අම්මත් ඔච්චල තමයි ම දැනදයාගේයක් කල ඔය ඔක්කෝ ම කියලා ඔන්න හොන්ද වයින් වචන කියන්නටන්ගන්න ආදරම්න්නේ තාතියද්පොත පවුලක ප්‍රශ්නයක කතා කරන්න වශ්‍යය ප්‍රශ්න වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි පරම්පර ඇදගෙන වැඩක් නෑ. දෙමෝපියෝ සහ පරම්පරාවකි රිකිිත් අදගෙන වැඩක් නැහේතුව ආචිල සීල මීමුත්ල කිරිකිත්ල ඇදගෙන තේරුන්න විහවෙලාන්න ස්වාම්පුරුෂය බරිද. එයාගේ අම්මලතාන්තලාගේ වැරදි කතා කරවලනෑ ගන්න තීරණයක්. අද ගොඩක් වෙලාවට අපි නොදැනුවත්තෝම ජීවත්වෙනවා තීතේ. එහෙමනත්තන් ජීවත්වෙනවා. අනාගතයේ ගැන දුක්වෙවි. අනාගතය ගැන කනදර වෙනවා. එනිසායි ෆ්‍රන්ංසිෂ දෝතම් පාප් පහන්සේ සියල්ලෝ සහොයුරෝකන විශ්වලයකනය කියනවා. මේ අසීසියේ ෆ්‍රන්සිස් මොනිතුමාගේ අධ්‍යාත්මය. අපි දේව දිලින්දාගේ අධ්‍යාත්මය, අනවිම් ස්පිරිචුුවලිටි කලකනු. දේව දිලින්ද කියලා කියන්නේ. දෙවියන් වහන්සේ මද සීටසියක් යැපෙන්න පිපාසයෙන් ජීවත්වෙනව එනිසා මේ ලෝකීතිීන දේවල් අතීතේ වෙච්ච දේවල්ට ඇලි ගල්ල වෙන්නෙත්න නාගතය ගෙන කරදර වෙන්නෙත් නෑ. අපි ඒගන සරල භාසාාවේ මොහොතේ ජීවිතය කියලා. මේ මොහො ු මුළු හදවතිම ඇතුල් වෙනවා.ල පස. මොහොතට ඇතුල් වෙලා ජීවත්වනයක ම ප්‍රාල ජීවිතයක් දේව දිලින්දාගේ ජීවිත කරමය. අන්මම්ස් පිරිිචු ලටි කියන්නේ එකයි එකන්න දේව දිලින්ද දෙක් විදි ම දන්න සමනස අලදධාකයිද මේ වචන යසය හතුලි ස් තුන කියන්නේ එකයි බලන්න මම අලුද්‍යයක් කරන්නේෙමි පසුගියදේ සිහිනො කරන්න පෙරවූදේ ගැන කල්පනානො කරන්න. මෙලඟදී එක වයසක අම්ම කෙනෙක් ආච්චි කෙනෙක්. මරණාසන්න වෙලා මරණාසන්න වෙලා ගොඩක් ල්ලිල වැඩ කරපු ගොඩාක් මරය හමුදා ේදීවිහරදය සමැති වැල කරපු. ගොඩාක් ආගමීක වතාවන් වලට සහභාගි වෙච්චම්ම කෙනෙක් ඇඳට වෙලා එක්තැන් වෙලා ඇය බලන්න මම ගිය වෙලාවෙ යකෙනවා. අනේ පාද මාව පිච්චෙන වගේ. මාව ඇවිල්ල කෞුදෝ කකුලින් ඇදගෙනයනවාගේ. මට ඉන්න බෑ මට මාවනිකම් මොකක්්දෝ වෙනවා. ඉති මම. මේ අම්මර හව මේ ඇයි බයවැනි ජේුීන් නේ ූ පාද මේ බලන්නව මේ මේ ජපමාලයමගේ පපුේ මම තියාගෙනන්නේ මම හැමදාම පාලොස් පන්තියම කරනවා. මම හැමදාම දෙවම්මට නවානයක් ඔප්පු කරනවා. හැමදාම සදාහසරන නවානෙත් කරනවා ශුද්ධෝ පයත් කරනවා. එවනාට මාව රෑට නිකං කවද ඇවිල්ල මගේ බෙල්ල මරි කනවාගේ ඉතින් මේ ආච්චි කියන මට මට කවරවරි මොනහරි කරලදකෝද වාදක ඉතින් දැ මො ද අපිහරි ලේසින ඕන ප්‍රශනක ක දාගන්නක කව්වරි ොහරි කරලා ඒති කවරුහරි මොහරි කරලක්වා ඇතින් ඕන කෙනෙකුට ඒකෙන් අවස්ථා ප්‍රෝජන ගන්න පුලුව වැඩියම් මද කාර පෝජනය ගන්නකවට කට් අඩිය. ඒමනත කට්ටඩියගේ ඉන්න ක්‍රස්තියානයාගම තින්න ඕන තරන් ගේ පැවදියා බිනස් වගේ. සල්ලි ඔම්ඹ කරන්න එමනත්තම් තෙල් බෙෙත් බෝතල් වට දාලා තෙල් ආචටවාද කරලා මේක රුපියල් විසිපායි මේ රුපියල් පන්සීයි මේකරුපියල් දාහ කියලා ආගමත් විකුණ ගැන කන සමාජයක බයිමයි ජීවත්වෙන්. එතකොට හදර අම්මිතා තිද්වේ පුතේ මේ අපේ සමාජයේ තියෙන්න මේ ආගමත් විකුණ ගැන කනඒ කියන්නේ ආමිතන්ට ගියොත්තමයි මට නිදහසම්බෙන් ආනේඒ තෙල්ික බි්ුවමතමයි හරින්නේ කියන තනත පත්වනාම තමන් තමන් දිහා බලන්න ලැස්තිනෑ මේ කියන්නේ එකයි. පසුගිය දේ කල්පනානො කරන්න පෙරවූ දෙගෙන කල්පනානකර. දැ ඕක ලේසිද කර හර් යමාරු වැඩන් ගුලක් කහැන දැල නනිවාද ගොෝමද කල්පනානොකරන කල්පනාවෙනවාන්නේ දැමිය අම කියනවා මට ලංහර යමාරුුව කවු අරි මොනාවාරී කරලා දැන් ඉටවසම අත්තක යාාත්ඥා කර ඉටවස්සේ ඇයාගේ මගේ ම පපුච්ාණය කල ඔහෝ ාද ම නිතරම කරනවා. ගිය මාසෙත් පාදගෙනෙකුට එන්න කෙල සප්‍රසාල්ද දෙද්ි ම කර. එතකොට මේ අම්ම මොකද පිච්චි පිච්චීන්නේ මේ රෑට කගුල කකුලෙන් අදින් දැ මේ මේ හොල්මන් කතාාවන්නේ වේ මේක සාමාන්‍ය ඇත්ත කතාවක්ද ආචිට ලරින්න බෑන් මෙයාග මේ හිත්ත තමයි මෙයාට මේ මනසවිකෘතිවල හෙම මේ මේකර මකර ඇත්තක්තියවා. ති ම මේ අත් එක්ක. හි හිමින් කතා කරනකොට එයයා කියන්න මනෑ ම හරි හොඳයි ම වෙච්චර පල්ලියේ වැඩරම මෙච්චර දිවිර්ද සමතිය වැඩරා ම මෙචර මරහිහම වැල කරා ඇයි දෙවියෝ ාව බල ඇත්ත කියල දෙවියන් ගැනම ලොකු කල කිරීම මංකවන්නේ ය අම්මේ එම හිතන්න එපා දෙවියන් වහන්සේ අපිත් එක් ඉන්න හැබැයි වුණහදෙන පනිිමිඩිය තමයි බලන්න මම අලුද්ධයක් කරන්න මොන අලුද්්‍යයත්ද මට මේ නැරෙන් ආසාවයි මමඉන්න ඒ දෙව දායන්න බෑ කියලා දැන් ඔන්න ඇතුලෙ කතාවේ ලියට එන තට මටට තේරුණා මේ අම්මා කොච්චර උඩින් ආගම ඇදැවවාත් යැතිින් ආගමක්තියා ආදරයක් වත් නෑ මම කිව්වා මේ මට තේරණ විදියට කාත්‍යකාරි වයරගෙන් පිස්සුදවාද ම ඔක්කෝන්ටම සමාවදීල ඉන්න ක්‍රස්ටයානනි වුනාහම පුලුවන්ද අපි සමාම දෙදෙනව හමද මංගව න හොඳට හිතල බලන්න ඔයාගේ හිතේ කවුරු හරි ඉන්නවා යා ඇතුි ඇතුලින් වෛර කරන එතොට එහෙම කියනකොට කියනකොට මුලින් යා නෑ කියලා ඒ එහෙම කෙනෙක් නෑ ම ඔක්කෝන්ටම උදව් කරනවා ම කොචර වැඩකරපුෙන දම කොචර යතු ටතුුරපු ක ෙද කියෙම කියන ගමේ ම කියවා පාත කියෙ ඇත්තට ටිකක් වෙලා මන් දිහා බලාගෙන්දල කියනවා. මගේ ලේලි මීට අවුරුදු හතලියකට වගේ ඉස්සෙල්ලා ආපු දවසේ. මාවනිකං ගණන් ගත්තෙ නෑ. මට ගැස්සුව. මම යට වෙන්න නෑ ඔය ගෑ නිත කියලා මම හිතාගත්ත. ඒ නිසා මම නංකරේ මගේ හිතේ මම සපත පහකට ඕ කිව මාහායම් කරේ න නැත්ත ලියටේන අන්න දැන් ඇතුලෙ තෙන්නේෙ ලොකු තරහාාවක් අපිෙන උදච්චකම කියලා කියනවා. ඒක ඇතුලේ මේ අම්මගේ ඇතුළේ, තමන්ගේ පුතා විවහාවෙච්ච බිරිඳ සම්බන්ධයෙන් තියෙන්නේ ලොකු තිත්ත නීරස අමිහිරිද ඇැබැයි ඊට පස්සේ හොඳට ජීවත්තලා ඉඩබස්සේ ඒ තමන්ගේ පුතාගේ දරුවන්වත් හදලා ඉට පස්සේ හොන්ඳට මගුලුගෙවල්වලට ග හිල්ලා ඒ ඔක්කෝම ගුඩින් කරාට යතින් ලේලි පලවෙනි දවස ගෙදට්ටා පුදවසේ මේ අම්මම ගණංගත්ත නෑ කියලා. ඇතිවෙච්ච කේන්තියක් හැංගිලා තියනවා. එතකොට, යා ප්‍රශ්න ඇති වෙනකොටනේ ගෙදර නැන්දම්මලා ලේල්ලිලා දරුවෝ දරුවන් දරුව එකට නොට ලේ සිනෑන දෙද අපේ අදබ හැමවලක්ම ඉතාමත් ආශිර්වාදිතයි වන්නම ඉන්න පුළුවන්න්න. නමුත් දැන් වෙනම ඉන්න පුළුවන් සමාජයක් නෑ නිවාස ප්‍රශ්නය ආර්ථීක, ප්‍රශ්නය නිසා අද වැදිහරියක් පවුල් එකට එකට ඉන්න තමයි සිද්ධ වෙලාතිය. එතකොටදැයි එකට ඉන්න තත්ත්වයක් තුළ මේ අම්මා ඇතුලේ ස්පැසුවෝ පැසව, අර සිද්ධිය හිි හැටියේ ඇද ලගන්න ඇදළගන්නගෙන ඒ කියන්නේ නෑ යිති පල්ලි යන භ්‍යාඥා කරන පල්ලේ බරපතල කනුවක් මේ ඉතින් ඔක්කොන්ටම බෙන්න්න ලොකූ වැඩ කරගෙන ආගමානුකූලව අදහගෙන හිටියඇට අර ලේලි සමාරවෙලාවට උදේට මුරච්චි වෙනකොට මෙආච්චි නැත්තම් මෙයම්ම ගස්සනවා. එතකොට දරුවලඩ වෙනකොට තමන්ගේ පුතාගේ දරුව ලඩ වෙනකොට කියවා. ඇනුම් පද කියීනවා කියන්නේ අපි කියැන හින්තරිවා කියරාන්න. ආ! ඉතිං කොහෙද මේ මූ ලෙඩවෙනක හන්න දෙඇ! හරියට ඉතින් බලාගන්න කියර දෙත් ! තොට රහ්මට ඇහෙනවා. ලේලිට ඇහෙනවා. කොහෙද ඉති හරියට වැඩප්පලක් දන්න මිනි මනුස්සේ කෑගෙදරි ආන්න! මේක පැසෝ පැසෝ පැස පැසෝන්න ඇතුන ස්වාමිනවාස මොකද කියන්නේ! බලන්නම අලුද්‍යයක් කරන්නේ මේ අම්ම ඇස්තින අලුද්ධේ කරන්නේ විඳවනවා. එතකොට අමුතුවෙෙන්? අපාගත වෙන්න ඔන්න ජීවිතය මපා ගත වෙලා තමම විදවනවා අන ඇයිදවියමන් දිහා බලන්න ඇතේම මෙච්චර වැඩ කරලාති මච ුතු කමිටු කලලාතිව ම මෙච දම් පාසු ගලතින දේ යනෙ ොනවා කරත්ලඩක් නෑ. හිත ඇතුලි තියෙන්නේ කුහොකකමනක්. අනිත් මිනිසුන්ට එහෙන ගන්න අනිත්මිනිසුග පාගන්න අනිත් මිනිස්සුන්ට රිද්ධරිද්ධ ජීවත් කරය කනම් මේක දකින්න අපි අන්දයි මේකම ඇත්ත ඔබෙත් මගේත් ඇත්ත ඕක තමයි. ඒ නිසා තමයි විදර්ශනාව කියන් එමටම භහාවනාව යසදා ආඥාව මෙනෙහි කිරීමක් අවශ්‍යයි. ඒකට තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. මම කාන්තාරයෙහි පවා මාර්ගයක්සාදා. එහි ජ ජලදහරා ඇතිවන්න සලස්වන්නේෙමි. මාවිසින් තෝරාගනු ලැබූ මාගේ සෙනගට වතුර දෙන පෙනෙසකා ම කාන්තහරයේ ගංගා ගලා යන්න සලස්සූ නිසා. ස්වාමින්න් වහසේ කයාාගනවා ඔහු මෞදසාම මාවිසින් මවන ලද සෙනගය ඔවුන් මට ප්‍රශංසා කරන ඇත අදරම්්‍යිතාතිදවීපුතේ. යසයි හතලි ස්තුනේ දහටේදලා වියක එක යටති හොදර ක්කණඳග මේ එකක මෙනහි කරන්න. ස්වාමි වවාසන ඔහු මෞදසාම මාවිසින් මවන ලද සෙනගය. එතර අපි කවරු දෙසාද ජීවත්තයනට හමයි බිලොග මේ ප්‍රශ්න ාතිී වැදගත් මානසයකව. මම අයිතිකාටද. අර අම්මා, එ අයිතිවෙලා ඉන්නේ එයාගේ මහාගෙදර එයාගේ සල්ලි එයාගේ වතු පෙටි කියන තමන්ගෙම තියෙන මහ තන්හාවට. එතකොට එයා දෙවියන් වහන්සේ කියනවා ඔහු මවදසාම මාවිසින් මාවන ලද සෙනගය ඔබ ඉන්න මම වෙනුවෙන් දෙවියන් වහසේ කියෙන ම යොබෝහ මැව්වේ. එතකොට ම මවපු දෙවියන් වහන්සේට මම අයිතිවීමයි මගේ සතුට මේ අම්මා තමන්ගෙල් ජීවිත කාලේම කොච්චරාගමාහනු කූලුව ජීවිතයක් ගත කරාත් බදාගෙන ඉන්න තමන්ගේ බලේ මමත් තමයි. මගේ මයි ළමයිගේ ලෑලිලා ළමයිගේ බෑනල ඔක්කෝමින්න ඕන මම කියන විදිට කියන තන්හාව මමත්වය අස්සෙ තියෙනවා. කොච්චර ජපමාහලි අතේතියන් හිටියාත්. යා ඒකෙන් එලියට එන්න කැමති නෑ එයා ඒකත් පාවිච්චි කරන්නේ මම තමයි දම් පාසලේ වැජිකල් උගන්නලා තියෙන්නේ මගේ නම තමයි ඕන පාද කෙනෙක් ස්තති කතාව කියන්න නම් මේක ඇවිල්ල ආගමික කොහක මක් අආදරම් මෙතා තෙදුවපුදේ. අපි කැමති අපේ නම කවුරු හරි ලව්වල කියවන එක නමු දෙවියන් වහන්සේ කියනවා. මමයි ඔබ හැදුවේ ඔබයිති මට දෙවියන් වහන්සේට අයිතිවීම තමයි ජීවිතය සහනය. පිලජීස. නෝබඩි බිලස්ටම මට කිසි කෙනෙ එක්ප බදාගන්න යිතියක් නෑ. මම කිසි කෙනෙක් බදාගන්න කොට අපි කර කියෙනවා ඔබසසිලප කියලා. එකන ඔබ්සිව කියෙන කියන්නේ මම කහැදරවෙනවා කෙනෙක්කුට හෝදේකට මේ අම්මා තමන්ගේඉඩම් තමන්ගේ වතු පිටිවල්ට හරි කැහැදරයි. ඒනිසා තමන්ගේ පොඩිපුතාගේ බිරිඳ පිළිබඳවතින ලොකු සැකයා. ඇයිඒ පොඩිපුතා බිරිද ඒවා අයිතිකර ගනී යාගේ දරුවන්ට . යාගේ සහෝදර සහෝදරියන්ට ඒවා දෙයි ඒවා කරයි කියලා මේ අම්මගේ ඇතුලෙ තියනෙනවල් ලොබ කලොකූ දෙබි ඩිස්සු භාවයක්. ඒනිසා මෙම විදඳවනවා අදරම තාත ද්ීපපුති අද ගඩාක්ට අපි අහන දයක්තමා නේ දෙවියන් වහන්සේ අයිීමට මේේ දුක් දෙන්නේ. මකිව්වා. දුක්විදීම දෙවියන් වහන්සේගේ සලස්සම නෙමෙයි. එලම් ඇයි අ විදුක් දෙන්නේ. කොහේ හෝතැනක කවදා හෝ දවසක, වෛරෙන් කුහකකමින් තන්හාාවෙන් ඇතුලේ පැසව පැසව ජීවත්තීලා සමාාව දෙන්න බැරිවෙලා තමන්ගේ ඒ බැහිකම තේරුම් ගන්න බැරිවෙලා පිළිගන්න කැමතිනෑ තිම මේ අම් මට කිව්වම අම් මේ. ඔයා කොච්චර පල්ලි වල වැඩකරත් වැඩක් නෑ. කොච්චර පෙරහැරවල් වල දිව්‍යහරදය සමිතියේ මේ මාලදාගෙන ගියත් වැඩක් නෑ. කවුරු ඔයාගේ නම කිව්වත් වැඩක් නෑ ඔයාගේ නම ලුගල්ලක කොටල පල්ලි ඇතුන් වෙන ස්ථානේ ගැව්ුවත් වඩක් නෑ ඔයා දැන් අපාගත වෙලා. පොකත පාගතලා කියන්නේ. දැන් අපාය කරගෙන ජීවිතේ. නින්දයන්න. රෑට මැරෙන්නේ බෙල්ලහිෙන කරන ගතියක්ෙනවා. ඒක තවත් මිත්‍යාවතම ඒක පවරලා. බන්ධන ගුරුකංවලට අනේ ඒ නිසා ඔක්කෝම අර ආගම බිස්නස්සකක්කර ගනින්න මිනිස්ු තමයි, පෝසත්වවෙන්නේ වගේ අයහොයාගෙන යනවා ඒ වගේ තැන්වලට යනව අනේ ආරක්ෂ්‍යාවල්දානව බි ස මහරවෙලාවට මේ සුරුවන් තියාගෙන ආඥාකරමිස්සම නූල් බදන්නේ. මේමගේ අල්ට ොද හල් සල්ිහම් කරන්න පුුව. එතකොට මනිස්සු අසරන වුුණාව මිනිස්සුන්ට යන්නතනක් නැනාව මිනිස්සු බලාපොරත්තුව තියන්නන්නේ මිනිස්සම එතවට තමයි ලොක මි්‍යාව හැබයි සතුටක් සාමයකුත්නේ වසානයේ මෙයම් මට කියනෝකොට මෙම පිළිගත්තා. පාද මට තේරෙනවා. කියලා ඊලඟ සතිය මට හමුව වනකොට මෙයම්ම තීරණයක් ගන්නවා ම. ඒ ලේලිට කතා කළ සමහගන්න එම ඒ හිතන පටග ඇයි බලන් ලද්‍යයක් කරමි සවක්න්ස කියනකොට තවත්මොකොද තීතිකෙන හිත හිතා දුක්ක වන්නේ. අනාගතකෙන බයිඉන්න. දවසක්ේ ලේලිට එන්න කියලා පුතාට කියලා කියවානේ දුවේ. පලවිනි දවස ආපු දවසිද ටවාගෙන කේන්තියක්තිබ මට සමාවන්න කියලා.මීදුව ලංවෙලා මේ අම්ම බදාගන්නවා ලොකු කිසකක් දෙවානේ අම්ේ ට නංවාගෙන තරහාවක් නෑ කියලා. ඒ අම්මගේ ඇස්වල කඳුලු හැබැයි ඊට පස්සේ මේ අම්ම මට කිෙනවා අනේ පාද හොන්දට්ට නින්දගියා. පුද්දුම්ම සහනයක් තියෙන්නේ ඊට පස්සේ සති තුනකට පස්සේ මේ අම්මා. පුංචිත් ලදරුවෙක් වගේ ස්වර්ග ගමන යනවා. නිදහසේ යනවා හිනාවෙලා නැරෙන් එහම මැරෙන්න්න පුළුවන් කොච්චර එකක්ද අපිට අ වසානේ ඇැෑ අදහෙම නමේි විරිත්තගෙන කෑගහගෙන ඩාගෙන මනිස්සුමරෙන් එපා. අපි මස්වාමණ බවහන්සේ අලුද්ධයක් කරනවා. වවහන්සේ අලුද්ධය කරන්නේ අතීතියට හෙම්බත්වෙලා කොටු වෙලා වහල් වෙලා ජීවත්වෙන නෙමයි. එනිසා වහන්ේ අපි නිදහස් කරන්න මම ලෑස්ති සමාවදීලා ම ලෑස්ත අතීතයෙන් විදහස් ලා වවහන්ස තුළ මේ ොහතේ වර්තමානයේ ජීවත්වවෙන්නේ එය. අනවිම් මධ්‍යාත්මය නිසා දේව දෙළිඳු කම අධ්‍යාත්මය නිසා බවහන්සේගේ නිදහස ප්‍රීතිය අප සමග ඔබවහන්සේ ඉෂ්ට සිද්ධ කළ මැනව. ආමෙන්. සිියෝධනාතම ජසුප්‍රීටයි.